ජපානයෙන් ගලායේ ඒවක් තිබුණා සංචාරක ක්ෂේත්‍රය. ඒක නැතර වුණා. ඉතින් සෑහෙන ලොකු හිඩසක් සිදු වුණා. ඒ හිඩස නිසා මේ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 සිට 5.7 දක්වා බිලියන 1.9කින් පමණ අඩු වුණා. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් අච්චු ගැසෙන අවස්ථාවකදී ඉල්ලුම වැඩි වෙලා උද්ධම්මනය වැඩි වෙලා ඒක යම්කිසි පීඩනයක් ගෙන පුළුවන්. 2009ට පෙර උද්ධම්මනය 10%ට වඩා අඩු වෙලා තිබිච්ච වැඩිම කාලයක් තිබුණේ මාස 23ක් පමණයි. මම මහා බැංකුවේ අධිපතිවරයා හැටියට යනකොට අපිට කිව්වේ මේ තත්ත්වයෙන් අපිට ගැලවෙන්න බැහැ කියලා තමයි මට මහා බැංකුවේ හිටපු ඒ කාලේ හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් මට කිව්වේ. ඒ පිළිබඳව කතා කරද්දී මන්ත්‍රී පොලිසිය ගැන කතා කරනවා. පොලිසිය එකක් පමණක් නෙමෙයි. එතනින්දී අවශ්‍ය වෙන්නේ ආර්ථිකමය කටයුතු සියලු දෙනාටම කරගෙන යාමට පහසුතාවයක් ඇති කරන්න. ජනතාව පීඩණයට පත් කරන්නේ නැතුව. ඒ හින්දා තමයි වැඩිපුර මුදලක් අච්චු ගහලා තියෙන්නේ. මහා බැංකුව සහ රජයේ මතය තමයි රුපියලේ අගය යම්කිසි ආකාරයකට මේ ප්‍රශ්නයත් එක්ක අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි කියන. ඒ නිසා තමයි අපි ණයගේ වීමත් පහසු වෙන විදිහට අපේ රටේ විවිධ කටයුතු හොඳින් කරගන්න යන්න පුළුවන් වෙන විදිහට සමානක අවස්ථාවලදී ආනයන සීමා කිරීමට අපි යොමු වෙලා තිබෙනවා. ඒ ආනයන සීමා කිරීමට වාහන නවත්වීමට අපි කැමැත්තක් නෙමෙයි තියෙන්නේ. ඒ තුලින් ඇතිවිය හැකි පීඩනය ඊටතර වැඩි නිසා තමයි යම්කිසි අවස්ථාවකදී ඒ තුලනේ අපිට කරන්න සිදු වෙන්නේ. දැන් අපිට අවශ්‍ය වෙන භාණ්ඩ අපි ආනයනය කරනවා නම් අපිට ඊළඟ අවුරුද්දටම අවශ්‍ය වෙන ආනයන බඩු ආනයනය කරන්න අවශ්‍ය නැහැ. ඒ සීමා කරගෙන තමන්ම ස්වේච්ඡාවෙන් සීමාවක් දාගෙන ඒක කරන්න අවශ්‍ය. එහෙම කරනවා නම් ඔය ගැටලු වෙන්නේ නැහැ. ලෝකයේ නැවත වරක් ඇරෙනකොට ලෝකයේ තෙල් සඳහා තිබෙන ඉල්ලුම තවදුරට වැඩි වෙයි කියලා. එතකොට එහෙම තත්ත්වයක් තිබුණොතින් තෙල් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා ලෝකයේ. අඩු කිරීමකට වඩා සෑහෙන මට්ටමකට මේක පවත්වාගෙන යන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නට අවශ්‍ය වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.